vecinos de Ceutín, el señor viene aquí y le dice, wow. අද අපි මාතර දිස්ත්‍රික්කයේ බැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වැඩම කරා. ඔබ දකින්නේ පසුගිය දිනක ජනමාධ්‍ය සහ පුවත්පත් හරහා විකාශනය වුණා අහිංසක පවුලක් වැස්ස නිසා ඒ ගේ කඩාගෙන වැටලා තියෙනවා. ඊට පස්සේ අපි එතෙන්ට වැඩම කරා ඒ ගෙට උදව් කරන්න. ඒ උදව් කරන්න වැඩම කළාට පස්සේ ආපහු එනකොට ඒ විහාරස්ථානයේ හිටපු ස්වාමින්වහන්සේ මගින් වාහනේ නවත්තලා මේකට අත දාන්න එපා කියලා අපිට තර්ජනාත්මක ස්වරූපයෙන් කතා කරා. දැන්සබු මේ සම්බන්ධව මේ ප්‍රදේශීය සාසනාර්ශ බලමට ලේරේකම් හාමුදුරන්ට කියලා කතා කරා. ඒ වගේම තමයි අදාළ පොලිස් බලධාරීන් දැනුවත් කරා. ප්‍රාදේශීය ලේකම් සහ ග්‍රාම සේවක දැනුවත් කරා. මේ දැනුවත් කිරීම වලදී අපිට ඒගොල්ලෝ කිව්වේ මෙතන පන්සල් භූමියක් ඒ නිසා මේක සකස් කරන්න ඉඩ දෙන්න විදිහක් නැහැ කියලා. ඊට පස්සේ අපි ගේහිමියත් එක්ක එක සාකච්ඡාවක් කළ බැලුවට පස්සේ මේගොල්ලෝ අවුරුදු 13ක කාලයක ඉඳන් ඒ හාමුදුරන්ට රුපියල් ලක්ෂ 3ක මුද්‍රයක් මත අස්සම් කරපු ලිඛිත ලියවිලක රුපියල් ලක්ෂ 3ක් දීලා ඒ හාමුදුරුවන්ගෙන් ජීවිත කාලයට දරුවන්ගෙන් දරුවන්ටත් යන විදිහට ලිඛිතව ලේඛනයක් දීලා තමයි මේ මිනිස්සුන්ට මේ නිවස හදාගන්න ඉඩ දීලා තියෙන්නේ. අවුරුදු 13ක් පුරාට මේ මිනිස්සු දිවස පදිංචිලා ඉඳලා ඒ සම්බන්ධව වරිපණම් බදු ඒ වගේම තමයි විදුලි බල මණ්ඩලයේ බිල්පත් ආදී සියල්ල තියෙනවා. ඊට පස්සේ හදිසියෙම මේ ගේ කඩා වැටෙන පස්සේ මේගොල්ලන්ට මෙතන ඉවත් වෙන්න කියලා හාමුදුරුව කර්ජනය කළා කියන ඒ සම්බන්ධව පොලිසිය උනත් මහා අගතිගාමී විදියට තමයි කටයුතු කරේ. වරින් වර ගිහිල්ලා මේ මිනිස්සු මේ අහිංසක මිනිස්සුන්ට බලපෑම් කරලා තියෙනවා. ඒ වගේ තමයි ග්‍රාම සේවකත් එතන తాවකාලිකව අපි ඉදිකිරීම කරන්න යද්දී ඒක නවත්තන්න කියලා ප්‍රාදේශීය ලේකම් නියෝගයක් කරගෙන ආවා. ඉතින් අද අපි සාකච්ඡාවක් ඇඳවල තිබුණා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඒ සම්බන්ධව මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය කියලා. ඒක පිළිබඳව සාකච්ඡාවට අවශ්‍ය මේ දරු අසනීපෙන් හිටියේ ඒ දරුව අසනීපින් වල දරුවට බෙහෙත් ගේන්න ගිහිල්ලා තිබුණා. ඊළාට ඊයේ පොලිසියෙන් ඇවිල්ලා කැඳවීමක් කළා තිබුණා. පොලිසියට එන්න කියලා උදේ 10 වෙද්දි ඒ තැන් වලටත් යන්න ඒ ඔක්කොම වෙලානේ මේ මිනිස්සු පාරි බස් එකේ යන්න ඕනි යාන වාහන තියන අය නෙවෙයි. ඊට පස්සේ මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ආවට පස්සේ කිව්වා දැන් වෙලාවක් නැහැ. දැන් ඇවිල්ලා කතා කරලා තේරුමක් නැහැ. මේ අම්මත් අඬනකොට තමන්ගේ දුක ප්‍රදේශීය පරිපාලන නිලධාරියට කියනකොට බොරුවට අඬන්න එපා කියලා තර්ජනාත්මක ස්වරූපයෙන් මං ඉදිරිපිට කතා කරා. භික්ෂුවක් ඉදිරිපිට අහිංසක කාන්තාවකට එහෙම කතා කරන එක අපිට ඉවසන් ඉන්න අමාරු. ඉතින් ඒ නිසා තමයි අපි මාධ්‍යයට මේ කරුණු සඳහන් කරේ. නැත්නම් අපි මේ යට ගියාව කතා කරන්න අපේ අදහසක් තිබුණ නැහැ. කොහොමද මිනිස්සුන්ට කොහෙන් හරි අපි කිය ප්‍රාදේශීය ලේකම්ට මේ ප්‍රදේශය කොහේ හරි තැනක ඉඩමක් කරන් දෙන්න. ඒ ඉඩම තුල අපි ගියක් හදලා දෙන්නක්. නමුත් ඇය ඒ තරම්වත් නම්‍යශීලී වුණේ නැහැ. ඉතින් ඊට පස්සේ ඇයි කිව්වා මේ හාමුදුරුවෝත් එක්ක විසඳ ගන්න කියලා මහා තර්ජනාත්මක ස්වරූපයෙන් කිව්වා. ඉතින් අපි ප්‍රාදේශීය ලේකම්තුමියට කිව්වා ඔබතුමිය තහනම් නියෝගයක් කරගෙන ඉන්න. එහෙම නැතුව මේ අහිංසක මිනිස්සුන්ට අපි වැස්සේ තෙමි තෙමි ඉන්න දෙන්න බෑ. ඒ නිසා අපි ප්‍රදේශයේ ජනතාව එකතු වෙලා ගමේ මිනිස්සු එකතු වෙලා විදේ